මූලික වශයෙන් අපේ රටේ උසස් අධ්‍යාපනය කියලා ගත්තාම රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තියෙනවා. කියන්නේ විදේශීය රටවල් එක්ක එකතු වෙලා උපාධි කරන ආයතන තියෙනවා. නැත්නම් විදේශීය රටවල්වල උපාධි පිරිනමන විශ්වවිද්‍යාලවල ශාඛා මේ රටේ තියෙනවා. මේ විදිහට අපේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රය විවිධ ආකාරයේ ශාඛාවලට බෙදිලා තියෙනවා. දැන් මේවා එක පැත්තකින් නියාමනය කිරීම අතිශය වැදගත් කාරණාවක් නිසා මේවා ප්‍රමිතිය ආරක්ෂා කිරීම වැදගත්. දැන් එක එක අයට ඕන විදිහට මුදල් තිබ්බ කියලා ඇවිල්ලා ශාස්ත්‍රයේ ආයෝජනය කරලා උපාධි දෙන්න ගියොත් එහෙම ඒ උපාධිවල ප්‍රමිතිය විශාල වශයෙන් තර්ජනයට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම යම් කිසි විශාල ජාතික රෙගුලේටරි බොඩි එකක් මේ සම්බන්ධව. නැත්නම් ජාතික ප්‍රමිතියක් ඇතුව ගුණාත්මකභාවයක් ඇතුව උපාධි ලබා දෙන්න පුළුවන් විශ්වවිද්‍යාල මේ රට තුළ බිහි කරන්න ඕනේ කියන අදහස ඇතුලේ මේ සියලුම අංශ එකතු කරලා ජාතික අධ්‍යාපන කොමිසම කියලා මේ කොමිසමක් ආරම්භ කරන්න යෝජනාවක් තියෙනවා. දැන් සාකච්ඡා කරන විශ්වවිද්‍යාල ප්‍රතිමාන කොමිස සභාව සම්පූර්ණම මෙතනින් ඉවත් කරනවා කියලා එහෙම අදහසක් නැහැ. ඇත්තටම තියෙන්නේ අපි අර ප්‍රතිව්‍යුහ ගත කරන එක තමයි කරන්නේ. මොකද දැන් උදාහරණයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට බලතල නැහැ. සෙසු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 27ක් විතර තියෙනවා. ඒවා නියාමනය කරන්න. ඒවා දැන්ට නියාමනය කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන කමිටුවක් විසින්. ඒකින්ද මේ එක එක තැනින් තැන තමයි මේවා නියාමනය වෙන්නේ. දැන් සමහර විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කම්පැනි ඇක්ට් එක ඇතුලේ. ඉතින් දැන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ගිහිල්ලා මොන හරි අගුලන්ට උපාධියක් දෙන්න ඕන නැහැ. ඒගොල්ලන්ට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන් කම්පැනි ඇක්ට් එක ඇතුලේ. ඊට පස්සේ ඒගොල්ලන් කිසි ප්‍රමිතියක් නැතුව මේවා කරගෙන යන්න පුළුවන්. ඉතින්ද අපි ජාතික ප්‍රතිපත්තියක් ජාතික සැලසුමක් තියෙනවනේ උසස් අධ්‍යාපනය සම්බන්ධව. සහ අධ්‍යාපනය සමස් අධ්‍යාපනය සම්බන්ධවම. ඉතින් එහෙම ව්‍යුහගත කිරීමක් කරන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳ දැන්ට කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් මේ දවස්වල ඒ සම්බන්ධව සාකච්ඡාව ආරම්භ කළා. ඒ මූලික නීතිමය රාමුව සකස් කරන්න වැඩ කරගෙන යනවා.